දැන් රට බැක් ටු නෝමල් කරලා අද තුන්වෙනි දවස. හැබැයි එන්න එන්නම බස් ගැන දොස් කියන කතා අහන්න ලැබෙනවා වැඩි අසෝක. ඔව් හැබැයි කොයි මට්ටමට පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න උනන්දු වුණත් අපි මතක තියාගන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා. ඔවා පාවිච්චි කරන්න ඕන කොරෝනා අපේ ළඟට ලං කරගන්න නැතුව. එතකොට අපි දැන් මෙතනට ඇවිල්ලා උදේ ඉඳන් ඉන්නවා දැන් මේ මේවායෙන් දුවන්න එපාලු. එතකොට CTB දුවනවා දැන් අණ්ඩාපරේට. අර දැනුත් බස් එකක් ගහලා තියෙනවා CTB එක. එතකොට ප්‍රයිවට් වලට දුවන්න එපාලු. මොකද්ද මේ රජෙන් කරන දේ? අපිට ඉතින් ජීවත් වෙන මාර්ගයක් නැහැ නේ මහත්තයා. මේම කරගන්නයි රජෙන් හරි. බලධාරීන් නැද්ද? කුරුණෑගල සිට කොළඹ බලා යාමට විශාල පිරිසක් පැමිණ සිටියත් බස් නියමිත පරිදි දහවණේ වූයේ නැහැ. නෑ බසස් නෑ කියලා තමයි කියන්නේ. මොකද අර ඊයේ කිව්වට සීට්ස් ගන්න යන්න දෙනවා කියලා. තාමත් එහෙමත් නෑ කියලා කියනවා. දැන් පැය එකමාර දෙකක් විතර. අට අද යන්න තියෙන්නේ. අද යන්න බස් නෑ. කොළඹ යන්න දැන් ඇවිල්ලා නම් පැය එකමාරක් විතර වෙනවා. බස් 5000ක් දාලා දෙනවා කිව්වා. මෙතන එක සීටින් බස් එකක් ගන්න සෙනඟ කොච්චර දෙන අසරණයිද. කෝච්චියට ඇප්ලයි කරලා ටිකට් එක ලැබුණේ. සීසන් තියාගෙන තමයි මේ බස් එකෙන් ගෙවාගෙන යන්න මං එන්නේ. 5:25 මෙතන ආවේ. පාන්දර 4:00 තමයි මෙතෙන්ට ආවේ. අපි අලව්වට විතර යන්නේ. අපි කොහමද මේවා යන්නේ? මේ ඇයි මේවා අසාධාරණකම් කරන්නේ? ඇයි මේවා ලියලා දෙන්නේ එහෙනම්? ඒ මිනිසුන්ට බැයි නම් මේවා මේ මොකටද හදලා දෙන්නේ? මිනිස්සු මේ ඔක්කොම ඉන්නේ රස්සාවල් වලට යන. දැන් මේ පාස් හදලා දෙන්න ඕනේ නැහැ ඉතින් එහෙමනම්. කොළඹ කොටුව මධ්‍යම බස් නැඹුතුම්පලේ අද අවිස්සාවේල්ල බලා යාමට විශාල පිරිසක් රැඳී සිටියා. කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත බවක් එහි තිබුණේ නැහැ. මුලින්ම බස් ධාවනයට තීන්දුව කෙරුණේ සික් සැක් ක්‍රමයට. ඊයේ ඒ තීරණය වෙනස්කොට සීට් ගානට මගින් ගෙනියන්න තීරණය කෙරුණා. මාතර අන්තර් පළාත් බස් වත ධාවකයන් කොළඹවලා ධාවනය කරන බව පවසමින් කෙටි දුරක් පමණක් මගින් ධාවනය කිරීම පිළිබඳව දකුණු පළාත් බස් වත සේවකයන් විරෝධය පළ කළා. ඔවුන් බස් වත ධාවනයෙන්ද ඉවත් වුණා. අන්තර් පළාත්ේ කොළඹ මාතර බස් ටික ඔයගොල්ලෝ දුවනවා මේ 21 ආකාරයකට ගාලට. ඔව්. ඉතින් ගාලු බස් වල දුවන්න ටයිම් නැහැ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැරුණකොට අනිත් දිස්ත්‍රික්ක සියල්ලන්ගේම ඇඳුරේ නීති මේ වෙද්දී ඉවත් කරලා තියෙනවා. ඒත් එක්කම ගමනාගමනය පටන් අරගෙන තියෙන්නේ. නමුත් බස් රථවල යම් කිසි පොඩි අඩුවක් දක්නට ලැබෙනවා. මේක පෞද්ගලික අංශයේ හෝ වේවා රාජ්‍ය අංශයේ හෝ වේවා අත්‍යවශ්‍ය සේවකීන්ට පොඩි අපහසුතාවයක් නේද සබප්පතුමා? ඔව් පෞද්ගලික පෞද්ගලික අංශවලදී අපි විතරයි හිටියේ බස් රථ ධාවනයට. ඒ ඊයේ දිනේදී බස් රථ 4400කට ආසන්න ප්‍රමාණයක් අපි ලෑස්ති කරලා තිබුණා. ඒත් බස් රථ යෙදුවේ අපි 3030කට ආසන්න ප්‍රමාණයක්. මොකද බස් රථ අපි උදේට බස් රථවල පොඩි අඩුවක් දැන් දැක්කත් දවල් වෙනකොට බස් රථවල යන්න කවුරුත් නැහැ. දැන් අද දිනේදීත් අපි පාරවල් වල දැක්කේ බස් රථවල දවල්ට යන්න එක්කෙනයි නැත්තම් දෙන්නයි. 20 දෙනෙක් විතර අරගෙන බස් රථයක් යනවා කියන්නේ කොහොමත් අපිට දැවැන්ත පාඩුවක්. එතකොට බස් රථවල කවුරුත් නැතුව යනකොට කොහොමත් පාඩුවක්. දැන් ඒක නිසා අපි වැඩි වශයෙන්ම අවධානය යොමු කරේ උදේ වරුවටත් හවස උදේ හවස හවස බස් රථ ලොකු ප්‍රමාණයක් දැම්මා. හැබැයි දවල් වලට අපි සීමිත ප්‍රමාණයක් දැම්මේ. මොකද මහා ජනතාව ගමන් කිරීමත් සීමා කිරීමත් එක ආකාරයකට කරන්න අවශ්‍යතාවයක් තිබුණා. ඊයේ ඇමතිතුමා සඳහන් කරපු ආකාරයට දැන් සිග්සැග් ක්‍රමයට නැතුව බස් එකේ සීට් ගානට මගින්ට යන අවස්ථාව තියෙනවා. ළඟම යරන් තියෙන අවදානමක් නෙවෙයිද? ඒක සෞඛ්‍යංශ වලින් අපිට දුන්න උපදේශ මත තමයි අපි කටයුතු කරන්නේ. මොකද අපි මෙතෙක් අපි ගියේ නැත්තේ ඒ ක්‍රමයට සෞඛ්‍යංශ වලින් ඒක අපිට පැහැදිලිවම උත්තරයක් දෙනවා. ඒ දැන් සෞඛ්‍යංශ වලින් තමයි අපිට අවශ්‍යය දුන්නේ බස් රථ ඒ ආකාරයට ගෙනියන්න කියලා. පිටගෙන යන්න අවශ්‍ය දෙයක් ලබා දීල නැහැ. අර ඇඳිරි නීතිය නැති පළාත්වල විතරයි ඒ විදිහට යන්න අවශ්‍යතාවය දීලා. එතකොට සාමාන්‍ය වගේන්ට මේ බස් රථ වල යන්න අවස්ථාව ලැබෙන්නේ හරියටම කවදා වගේ කියලා තීරණයක් අරන් තියෙනවද? සාමාන්‍ය බස් රථ දාන වෙන අවස්ථාවන් වලදී අපි මගින්ට එන්න එපා කියලා නෑ. කවුරු හරි ආවොත් අපි ඒ අයත් ගෙනියන්න ඕන. මොකද මගේ ජනතාව නිසා. හැබැයි ඔබට මොන හරි යම් කිසි උපදෙසක් දෙන්න තියෙනවද මගින්ගෙන් අපි ආරක්ෂා වෙන්න ඕන මෙහෙමයි කියලා? තවදුරටත් මහ ජනතාවට මම හිතන්නේ මහ ජනතාව දැනුවත් කරන්න දෙයක් තියෙනවා කියලා. තරම් කාලයක් ඇඳිරි නීතිය යටතේ ගියල් ඇතුළට වෙලා ඒ අය බැලුවේ රූප වාහිනී රේඩියෝ වලට සවන් දීලා මේ තත්ත්වය දන්නවා. විශේෂයෙන්ම අපි බස් රථ වලට නගිනකොට මුහුණු ආවරණ නැතුව අපි මුඛ ආවරණ නැතුව අපි නගින්න දෙන්න.
නැහැ. ඒ වගේම අපි හැම වෙලාවෙම කොරන්ටයින් කරන බස්සත විසබීජ ආරණය කරන වියදුරු සහ කොන්දොස්තර මහත්තුන්ට අවශ්‍ය උපකරණ අපි ලබා දීලා තියෙනවා. ඒක නිසා දැනටත් තියෙන තත්ත්වය යටතේ අනිත් එක අපි දුවන්නේ දිස්ත්‍රික්ක අතරේ පමණයි. දැන් ඊයේ අපිට තැන් දෙකකදී විතර දකින්නට ලැබුණා. ඒ වගේම චෝදනාත් කරා මේ කොළඹ යන බස්වලට ඇවිල්ලා ගාල්ලෙනුත් මේ හැබැයි බස්සත නැහැ කියලා. ඇත්තටම එහෙම යන්නේ නැහැ. දිස්ත්‍රික්කය ඇතුළත ප්‍රවාහනය විතරයි දැනට කරන්න කියලා සෞඛ්‍යංශ අපිට උපදෙස් දීලා තියෙනවා. හැබැයි මේ වෙනුවට අපි සාකච්ඡා කරමින් ඉන්නවා සෞඛ්‍යංශ සමග. ඒ කියන්නේ තාමත් තීරණයක් අරන් නැහැ දිස්ත්‍රික්ක අතර ගමන ආගමනය කරන්න කවදද කියලා. තාම නැහැ. ඉදිරියේදී COVID-19 වැළඳන අය ප්‍රමාණය අනුව බලලා අපිට සෞඛ්‍යංශ උපදෙස් දෙයි කරන්න ඕන මොකද්ද කියලා. එතකොට අපි සූදානම් මේකට වැඩ කටයුතු කරමු. News 8